මිනිසෙකුට වෙන්න පුළුවන් අන්තිම භයානක දෙය තමයි SCP-173 සමග කාමරයක තනි වෙන්න සිදුවෙන එක. ඇත්තටම මොකක්ද මේ SCP-173 කියන්නේ? මේක පෙනුමෙන් අතිශය විකාර පෙනුමක් ගත්ත කොන්ක්‍රීට් නිර්මාණයක්. දැඩි වානේ සැකිල්ලක් වටා කොන්ක්‍රීට් පුරවා SCP-173 නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ක්‍රයිලෝන් සන්නාමේ තීන්තවලින් මුහුණ පින්තාරු කරලා තියෙනවා. විකාර පෙනුමක් තියෙන මේ පින්තාරු සියල්ලම අඳුරු මායාවන් සඳහා භාවිත කරන ඒවා බවට සඳහන් වෙනවා. SCP-173 ඉන්න කාමරයට කිසියෙකුට තනිවම ඇතුල් වෙන්න තහනම්. එසේ ඇතුළු වුණොත් එහෙම SCP-173 දෙස අනිවාර්යෙන්ම ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න ඕන. ඔයා යම් මොහොතකට හරි ඇසිපිය හෙළුවොත් ඒ තත්පරයත් ඇති ඉතා බිහිසුණු ආකාරයට SCP-173 ට ක්‍රියාත්මක වෙන්න. SCP-173 විසින් මිනිසුන් ඝාතනය කරන්නේ හිස අනෙක් පසට වේගෙන් කරකවා බෙල්ල කඩා දමීමෙන්. SCP-173 ගෙන් කරදරයක් නොවී ඉන්නට නම් එක් පුද්ගලයෙකු නිතරම SCP-173 දෙස ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න ඕන. ඔහුට ඇසිපිය ගසන්නට අවශ්‍යයි නම් සංඥාවක් ලබා දී අනෙක් පුද්ගලයා SCP-173 දෙස බලා සිටින විට ඇසිපිය ගසන්නට අවසර තියෙනවා. ඒ නිසා කුටිය පිරිසිදු කරන්න යන පුද්ගලයා සමග අවම වශයෙන් පුද්ගලයන් 3 දෙනෙක් SCP-173 සිටින කුටියට යන්න ඕන. අවම වශයෙන් සතියට දෙවරක් මෙම කුටිය පිරිසිදු කරන්නත් වෙනවා. ඒට හේතුව වෙන්නේ රතු දුඹුරු පැහැ ද්‍රාවණයක් මේ කුටිය තුල දකින්නට ලැබෙන නිසා. එලෙස දකින්නට ලැබෙන්නේ මිනිස් රුධිරය සහ මල පහ සම්මිශ්‍රණයක් බවට සඳහන් වෙනවා. ඒ වගේම SCP-173 සිටින කුටිය පිරිසිදු කිරීමට යොදාගන්නේ D ක්ලාස් ලෙස හැඳුන්වන මරණ දණ්ඩණය නියම වූ හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ස්ථිරකරුවන්. එවිට යම් අතපසු වීමකින් හෝ ඔවුන් SCP-173 ගේ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වුණත් වගකීමක් බාර ගන්න සිදු වෙන්නේ නැහැ. කුටිය තුල නිහඬව සිටින කොන්ක්‍රීට් මූර්තියක් වූ SCP-173 දෙස එක් සිරකරුවෙකු විසින් කුටිය පිරිසිදු කර අවසන් වන තුරුම ආරක්ෂකයන් දෙදෙනා විසින් මාරුවෙන් මාරුවට SCP නොහෙලා බලා සිටිය යුතුමයි. සිදුවෙන සුළු අත්තරද්දක් නිසා මේ ආකාරයේ ඉතාමත් භයානක ඉරණමකට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. SCP-787 කියන්නේ ගුවන් යානාවක්. ඒක Boeing 747 200 වර්ගයේ විශාල ගුවන් යානාවක්. මේක පියාපත් අතර අඩි 200කට ආසන්න ගුවන් මගින් 800කට වැඩි පිරිසකට අසුන්ගත හැකි ආකාරයේ විශාල ගුවන් යානාවක්. මෙම ගුවන් යානය මෙතෙක් නිර්මාණය කර ඇති ආරක්ෂිතම ගුවන් යානාවක් වෙනවා. නමුත් මෙය SCP-19 විසින් SCP-787 ලෙස නම් කළේයයි. SCP-787ට නිෂ්පාදිත දිනයක් නැහැ. ඒ වගේම ලියාපදිංචි අංකයකුත් නැහැ. සාමාන්‍යයෙන් ගුවන් යානයක මේවා දැක ගන්නට තිබිය යුතුයි. මේ ගුවන් යානය නැවත පින්තාරු කළ එකක්. SCP-787 මුලින්ම සොයා ගන්නා විට එහි තීන්ත හරියට වියලී තිබුණේ නැහැ. SCP-787 සියලුම යාන්ත්‍රික කොටස්, ගොඩ බැසීමේ උපකරණ සියල්ලම නිසි පරිදි ක්‍රියා කරන තත්ත්වයකයි තිබුණේ. ඒවාට කිසිම හානියක් සිදු වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. SCP-19 පර්යේෂකයන් හට ඇත්ත වශයෙන්ම SCP-787 නිර්මාණය කළ පසු පියාසර කර තිබෙනවාද යන්න ගැනත් විශ්වාසයක් තිබුණේ නැහැ. යානයේ නියම කුටිය සහ එහි උපකරණත් පෙර භාවිත නොකළ ඉතාමත් අලුත්ම තත්ත්වයේ පැවතුනා. ඒ වගේම නියම අසුන් දෙක නවීන පරිගණක උපාංග භාවිතයෙන් නිර්මාණය කරලා තිබුණා. බැලූ බැල්මට SCP-787 ඉතාමත් සාමාන්‍ය මගී ගුවන් යානාවක් පමණයි. නමුත් මගීන්ගේ ආසන වෙත ගොස් බැලුව විට දුටුවේ අතිශයින්ම පුදුමාකාර දසුනක්. එහි මිනිස් මලසිරුරු 500කට අධික ප්‍රමාණයක් දැක ගන්නට ලැබුණා. 1987 ජුනි මාසයේ වොෂින්ටන්වල බ්‍රෙමර්ටන් නගරයේ ආසන්නෙන් මෙම මලවුන්ගේ ගුවන් යානය සොයාගෙන තිබුණා. එය වහාම SCP-19 බාරයට ගනු ලබනවා.
මේවන විටත් විශේෂිත ස්ථානික අධි ආරක්ෂිතව තබා ඇති SCP 787 ගුවන් යානාවේ අභ්‍යන්තරය පැය 24 පුරාම නිරීක්ෂණය කරනවා. SCP 787 තුල නිරීක්ෂණ කැමරා සහ මයික්‍රොෆෝන සවි කර තිබෙනවා. මේ තුල තවමත් මිනිස් මලසිරු දක ගන්නට පුළුවන්. පටිගතවන දර්ශන සහ ශබ්ද දිනපතාම SCP පදනම වෙත යවනු ලබනවා. නමුත් ඇයි මේ ගුවන් යානයේ මලසිරු ඉවත් නොකරන්නේ? ගුවන් යානයක ගමන් කරන මගින් මේ යන්න පුළුවන් කොහොමද කියලා ඔයාට අනුමාන කරන්න පුළුවන්ද? එය යානයේ කඩා වැටීමක්, එහෙමත් නැත්නම් හදිසි පීඩන අවපාතයක් නිසා ඔක්සිජන් නොමැතිවීමෙන් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නම් ඔබේ අනුමාන නිවැරදි වෙන්න පුළුවන්. නමුත් SCP 787 සාමාන්‍ය ගුවන් යානාවක් නෙවෙයි. ඔබ සිතන ආකාරයට මේ මගින් මිය ගිහින් තිබුණේ නැහැ. SCP 787 ඒ ලෙස ඔවුන් මේ පෙන්වා දෙනවා. එයට අනුව ඇතමුන් ගැල මිරිකා මරණයට පත් වී තිබෙනවා. ඇතමුන් කුසගින්නේ හෝ දියේ ගිලි මිය ගිය බවක් පෙන්눔 කර තිබුණා. තවත් අය වෙඩි තැබීම් තුවාල වගේම පිහියනුම් වැනි දේ නිසා මරණයට පත් වී තිබුණා. තවත් කීප දෙනෙකුගේ වැම්බර් කෙනෙක් ලේ උරා බිව් ආකාරයෙන් ශරීරයේ සියලුම රුධිරය ඉවත් වී තිබුණා. SCP 787 තුල මගින් 23 දෙනෙකුගේ දිව ඉවත් කර තිබුණා. තවත් 73 දෙනෙකුගේ හිසකෙස් ගලවා ඉවත් කර තිබුණා. මගින් 230 දෙනෙකුගේ වම්මතේ සිරිලික් අක්ෂර කැටයම් කර තිබුණා. ඒ වගේම 500කට අධික පිරිසකගේ ඇඟිලි තුඩු ඉවත් කරලා තිබුණා. බෝයින් 747-200 යානය අහඹුලස පිට්ටනියකදී හමු වෙනවා. එහි විකෘති වූ මලසිරු 500කට අධික ප්‍රමාණයක් දැක ගන්නට ලැබෙනවා. ඔවුන් මියගොස් තිබෙන්නේ සාමාන්‍ය ගුවන් අනතුරක් නිසා නොවන බවටත් බැලූ බැල්මටම පෙනෙන්න තිබෙනවා. ඇත්තටම මේ පුදුමාකාර සිදුවීමක්. SCP 787 තුල ඉතාමත් භයංකාර අද්භූත ශබ්ද ඇසෙන්න පටන්ගෙන තිබුණා. ඒ නිසා SCP පදනම විසින් පැය 24 පුරාවටම SCP 787 නිරීක්ෂණය කරනවා. ඒ වගේම SCP 787 තුලට පිවිසෙන සාමාන්‍ය පුද්ගලයෙකුට ඉන් පිට වෙන්න ලැබෙන්නේ අභ්‍යන්තර තුවාල රසක් සමගයි. ඒ නිසා SCP 787 වෙත දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. විටින් විට ගුවන් යානය තුල මිනිසුන් ඇවිදින ආකාරය දැක ගන්නට ලැබී තිබෙනවා. SCP 787 ගැන පළමු අද්භූත සිදුවීම වාර්තා වුණේ 1988 දී. ඒ ගුවන් යානයේ වම්පස දොරටුවට සහ ජනේල වලට වේගින් පහර දෙන ශබ්දයක්. 1990 වසරේදී යානයේ නාන කාමරයෙන් කිරිමි කටහඬක් ඇසෙන්න පටන් ගන්න තිබුණා. 1993 වසරේදී යානයේ යම් සක්‍රීය බවක් පෙනෙන්නට තිබුණා. යානයේ තුල ඇති රූපවාහිනී තිරවල මියගිය පිරිමි පුද්ගලයෙකුගේ කළු සුදු රූප පෙන්눔 කරමින් තිබුණා. 1997දී නියමු කුටිය තුල අද්භූත මිනිස්රුවක් දැක ගන්නට ලැබුණා. H43 ලෙස නම් කළ මේ අද්භූත මගියා හදිසි අවස්ථාවක ඔක්සිජන් සපයන මාස්කයක භාවිත කරනු පෙනෙන්නට තිබුණා. මොහොතකට පසු ඔහු කැමරාවේ දර්ශන පතෙන් ඉවත් වී තිබුණා. 2001 වසරේදී සහාය නියමුවාගේ අසුන මත යම් අද්භූත පුද්ගලයෙකු වාඩි වී සිටිනු දැක ගන්නට ලැබුණා. ඔහු හඳුනා ගන්න අපහසු වුණත් මිනිත්තු 4ක කාලයක් ඔහු නියමු අසුනේ වාඩි වී මෘදු ලෙස කේන්ද්‍රීගාමින් ඉඳලා තිබුණා. එක්වරම නියමු කුටිය තුල වමනය කළ ඔහු ෂණිකව අතුරුදහන් වී තිබුණා. SCP පදමේ සමාජිකයන් විසින් එම වමන සාම්පලය රැගෙන නියදි විශ්ලේෂණයක් සිදු කරනු ලබනවා. එහිදී එම වමනේ නයිට්‍රස් ඔක්සයිඩ්, තෝරියම්, කුරුළු වසුරු වගේම මිනිස් නියපොතු තුනක් ඇති බවට සොයා ගන්නවා. SCP එකට මේ ගැන හරියට පැහැදිලි කිරීමක් ලබා දෙන්න පුළුවන් වුණේ නැහැ. ඇතැම් විට මේ ආකාරයෙන් මිටින් විට පේන්නේ මියගිය මගීන්ගේ මළගිය ආත්මයන් වෙන්න පුළුවන් යයි විශ්වාසයක් තිබුණා. නැත්නම් SCP 787 මගින් මියගියේ මේ ආත්මයන් නිසා වෙන්නත් පුළුවන්. 2005දී යානයේ ස්පීකර් පද්ධතිය තුළින් කාන්තා කටහඬක් ඇසුණා. අද දින ඔබේ පහසුව සහ සතුට වෙනුවෙන් අපි ඔබට පෑන්කේක් ලබා දෙනවා. කරුණාකර ඔබේ අසුන හැර නොයන්න. මේ ආකාරයේ විකාර පණිවිඩයක් කිහිප වරක්ම නිකුත් වුණා. මල සිරුරු පිරුණු ගුවන් යානයකට පෑන්කේක් ලබා දෙන්න හේතුව ගැනත් SCP පදනම විමර්ශන ආරම්භ කරනවා. 2007 වසරේදී හිටිහැටියේම හදිසි ඔක්සිජන් මාස්ක් සියල්ලම එළියට පැමිණෙනවා. මිනිත්තු 14ක කාලයක් පුරාවට ඉතා ഘോഷාකාරී ලෙස කෑ ගැසීම් හඬවල් ඇසෙන්න ගන්නවා. 2008 වසරේදී SCP 787 යානය ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 සිට තත්පර කිහිපයක් තුල ඍණ 13 දක්වා පහළ වැටෙනවා. SCP පදනමේ පර්යේෂකයන්ට SCP 787 ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතා අසීරු මට්ටමකයි පැවතුනේ.
එනිසා ඔවුන් ඥානය තුල සිටි මියගිය මගින් හඳුනා ගන්න උත්සාහ කරනවා අධිකරණ වෛද්‍ය තොරතුරු වගේම ජනහා සංඛ්‍යා ලේකන තොරතුරු මත ඔවුන් මේ ගවේෂණය සිදු කරනු ලබනවා මේ මිනිසුන් ඥානය තුල මිය ගියාද නොයසේනම් පෙර මිය ගොස් මිහිදන් කර තිබියදී ගොඩටගෙන ඥානය තුල තැබුවාද යන්න ගැන ප්‍රශ්නයක් මතු වුණා නමුත් ඒ ප්‍රශ්න දෙකටම පිළිතුරු වුණේ නැත යන්න ඒ අතර පදනමේ පරිශකයන්ට කිසිවෙක් බලාපොරොත්තු නොවු දෙයක් සොයා ගන්න හැකියාව ලැබුණා ඔවුන්ට එක් මලසිරුරක් හඳුනා ගන්න හැකියාව ලැබී තිබුණා ඔහු ජෝජියාවල විශ්‍රාමික අක්ෂි වෛද්‍යවරයෙක් බවට හඳුනා ගත්තා නමුත් මහා පුදුමයක් වුණා ඔහු සැබවින්ම ජීවතුන් අතර සිටියා SCP පදනමේ නියෝජිතයන් ජෝජියාවල ඔහුගේ නිවසට යන විට නිවස තුල ඔහු ඉතා හොඳින් ජීවත්ව සිටිනු දැක ගන්නට ලැබුණා නමුත් SCP 787 තුල ඔහුගේ මලසිරුරු ඒ මොහොත වෙන විටත් තිබුණා වඩාත්ම පුදුම සහගත දේ වුණේ මේ වෛද්‍යවරයා කිසිම දිනක ගුවන් යානයක ගමන් කර නොතිබීමයි ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඒ බව සහතික කර සිටියා මේ පුද්ගලයා ජෝජියාවේ ජීවතුන් අතර සිටිනම් SCP 787 යානය තුල මිය ගියේ කොහොමද ඒ වගේම වසර ගණනාවක් ගත වුණත් SCP 787 තුල තිබෙන මලසිරුරු දිරාපත් නොවෙන්නේ ඇයි SCP පදනම පවසන ආකාරයට නුදුරු අනාගතයේ යම් අවස්ථාවක SCP 787 නැවතත් යාසර කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා 1987 ජුනි මාසයේදී පීට් කේන් දූපත අසලදී යම් අනතුරක් හේතුවෙන් SCP 787 හි මගින්ට බලපෑමක් සිදුවන්නට ඇති බවට SCP පදනම විශ්වාස කරනවා ඒ වුණත් SCP 787ට මොකද වුනේ පැමිණියේ කොහේ සිටද කවදාද යන්න අදටත් හරියට පැහැදිලි කරන්න බැරි වුණ අභිරහසක් පමණයි ඔයා දන්නවා ගුවන් යාන අනතුරකදී එම අනතුර සිදු වූ ආකාරය සොයා ගන්න භාවිත කරන ගුවන් යානයේ පියාසන දත්ත වාර්තා කරන කළු පෙට්ටිය නම් උපකරණය සෑම ගුවන් යානයකම තිබෙන බව SCP 787 තුලත් කළු පෙට්ටිය සොයා ගන්න පරිශකයන්ට හැකි වුණා එහි වියලීගේ මිනිස් රුධිරය දැක ගන්නට ලැබුණා SCP 787 යානයේ පැමිණියේ කොහේ සිටද එහි මගින්ද සිදුවේ කුමක්ද යන්න ගැන පිළිතුරු එහි ඇති බවට පරිශකයන් බලාපොරොත්තු වුණා නමුත් එහි දත්ත කිසිවක් තිබුණේ නැහැ තිබුණේ එක් සරල වාක්‍ය ඛණ්ඩයක් පමණයි to be sorry සමාවෙන්න එහි සඳහන් වී තිබුණා කවදාවත් පැහැදිලි කළ නොහැකි අභිරහසක් ලෙස SCP 787 වර්ගීකරණය කරලා තියෙනවා කෙදිනක හෝ SCP 787 අභිරහස විසඳෙන තුරු SCP 787 දැඩි ආරක්ෂිත රැකවල් මැද අද්දටත් තිබෙනවා එදා නිව්යෝක් නගරයේ සෙනසුරාදා දිනේක රාත්‍රියයි අරියටම කිව්වොත් වේලාව රාත්‍රී 11:55යි එක්තරා පුද්ගලයෙක් වේගයෙන් දිවෙන්නේ උමන් දුම්රිය ස්ථානය වෙතට යන්න නමුත් දුම්රිය ස්ථානයට ලන්වන විට ඔහුට දකින්නට ලැබෙන්නේ හරි අමුතු දසුනක් උමන් දුම්රිය ස්ථානයට පිවිසෙන දොරටුව යමක විසින් ලී බාධකයක් යොදා අවහිර කරලා තිබුණා මෙය ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දර්ශනයක් නමුත් මේ මොහොතේ ඔහුට අනිවාර්යයෙන්ම දුම්රියක් අල්ලගන්න ඕන වටපිටාවේ කිසිවෙකුත් පේන්නේ හිටියේ නැහැ ඒ නිසා මේ පුද්ගලයා බාධකයේ මගහැර උමන් දුම්රිය පොළ තුලට පිවිසෙනවා දුම්රිය වේදිකාව සම්පූර්ණයෙන්ම හිස්සලා මිනිස් සලකුණක්වත් පෙනෙන්නට නැහැ ඇතැම් විට දුම්රිය ස්ථානය ජම් අලුත් වැඩියාවක් නිසා වසා දමා ඇද්දෝ යන සැකය මේ පුද්ගලයාට ඇතුණා ඔහු නැවත හැරි යන්නට සිතනවා සමග ඔහුට ඇසෙන්නේ දුම්රියක් පැමිණෙන ශබ්දය වේලාව රාත්‍රී 11:57යි වේගයෙන් පැමිණි දුම්රිය වේදිකාවේ නවතා දොරවල් විවෘත කරනවා මෙය භාවිතාවේ පවතින දුම්රිය වලට වඩා පැරණි එකක් ඒ වුණත් මේ පුද්ගලයා දුම්රිය තුලට පිවිසෙනවා දුම්රිය වේදිකාවේ මෙන්ම දුම්රිය තුලත් කිසිම මිනිසෙක් නැහැ රාත්‍රී දුම්රියවල මගින් අඩු වුණත් මේ දුම්රියේ පෙනෙන මානෙක මිනිසෙක් නැහැ යම් අසාමාන්‍ය තත්ත්වයක් මේ පුද්ගලයාට දැනුණා ඒ සමගම ශබ්දයක් ඇසී මේ පුද්ගලයා දුම්රිය වේදිකාව දෙස බලනවා දුම්රිය සේවකයෙක් නවතින්න නවතින්නේයි කෑගසමින් දුවගෙන එනවා නමුත් අවාසනාවට දුම්රියේ දොරවල් වැසී දුම්රිය නැවතත් ගමන් ආරම්භ කරනවා උතරම් කෑගසුවත් දුම්රිය අඳුරේ නොපෙනී යන ආකාරය දුම්රිය සේවකයා බලා සිටියා වොකිටෝකී අන්තරයක් අතටගත් ඔහු ඉන් පවසන්නේ අපට තවත් මිනිස් ජීවිතයක් අහිමි වුණා යන්නයි
SCP-052 කියන්නේ සාමාන්‍ය පෙනුමක් ඇති නිව්යෝක් නගරය හරහා ගමන් කරන උමන්දුම් රියක්. නිල වාර්තා අනුව 1932 වසරේ නිෂ්පාදිත මේ දුම්රිය 1975 වසරේදී ධාවනයෙන් ඉවත් කර තියෙනවා. ඒ වුණත් මේ දුම්රිය 59 වන වීදියේ උමන් දුම්රිය ස්ථානයට සෑම සෙනසුරාදා දිනයකම හරියටම රාත්‍රී 11:57ට පැමිණෙනවා. වසර 90කට ආසන්න වුණත් මේ දුම්රිය නිෂ්පාදිත මොහොතේ තිබූ ආකාරයටම දැක ගන්නට පුළුවන්. සෑම සෙනසුරාදාවකම රාත්‍රී 11:57ට වේදිකාවට පැමිණ මිනිත්තු 5ක් දොරවල් විවරව තබා මගින් ඇතුළු වූ පසු දොරවල් වැසී ඊළඟ සතිය දක්වා මෙම දුම්රිය අතුරුදහන් වෙනවා. SCP-052 දුම්රිය එන්නේ කොහි සිටද? ඒ නැවත යන්නේ කොතනටද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න SCP පදනම විමර්ශනයක් ආරම්භ කරනවා. මේ දුම්රියට ගොඩ වූ බොහෝ පුද්ගලයන් නැවතත් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් SCP පදනමට දැනගන්න ලැබෙන්නේ SCP-052 දුම්රිය වසර 1976 සිට වසර 2204 දක්වා කාලයන් තුල ගමන් කරන දුම්රියක් බවයි. මේ තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ දුම්රිය තුලට ඇතුල් වී නැවතත් ඉන් පිටවෙන්න වාසනාව හිමිව තිබූ ඉතාම සුළු පිරිසක් විසින්. ඒ අතුරුණු බොහෝ දෙනෙකුට දුම්රිය තුලට ඇතුල් වූ පසු නැවතත් දුම්රියෙන් පිටවීම දක්වා අතර කාලය තුල කිසිම දෙයක් මතකයේ තිබුණේ නැහැ. ආඹු ලෙස හෝ SCP-052 කාල තරණය කරන දුම්රියෙන් බසින මගියෙකු දුටුවොත් වහාම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන් මුහුණ දුන් බිහිසුණු තත්ත්වයන් ගැන විමර්ශනය කරන්න SCP පදනම සතු සයිට් 21 වෙතට රැගෙන එනු ලබනවා. ඒත් මෙලෙස පැමිණෙන්නේ අතීතයේ සිටින පුද්ගලයෙකු හෝ අනාගතයේ සිටින පුද්ගලයන් නිසා ඔවුන් නැවත සමාජගත කිරීමට SCP පදනම දැඩි වෙහෙසක් ගන්නවා. මේ විදිහට කාලය හරහා පැමිණි පුද්ගලයන් 26 දෙනෙකු සයිට් 21හි රඳවා තබාගෙන ඉන්නවා. ඔවුන් නිසි පරිදි වර්තමාන සමාජයට ආරක්ෂිතව යොමු කරන්න SCP පදනමේ නියෝජිතවරුන් දැඩි වෙහෙසක් ගනිමින් ඉන්නවා. කොහොම වුණත් SCP-052 දුම්රියේ නිශ්චිත වේලාවකට පැමිණීම සහ ඉන්පසු නැවතත් අතුරුදහන් වීම ගැන හරිහැටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කමක් තවමත් ලැබිලා නැහැ. SCP-052 හරහා කාලය තුලින් පැමිණි මගීන්ගෙන් ලබා ගන්නා තොරතුරු මත තවමත් SCP-052 ගැන විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම පදනම විසින් ලෝ පුරා සැක කටයුතු අන්දමින් ක්‍රියාත්මක වන දුම්රියන් ගැන තොරතුරුත් මේ වන විට අධීක්ෂණය කරමින් ඉන්නවා. SCP-052 ගැන පළමු පරීක්ෂණය 2009 වසරේ මේ මාසේ 31 වෙනිදා සිදු කරනවා. ඒ අනුව SCP නියෝජිත මහතෙකුට SCP-052 දුම්රියට ගොඩවෙන ලෙසට දන්වා තිබුණා. දෙවන පරීක්ෂණය 2009 ජුනි 6 වෙනිදා පවත්වනවා. පෙර නියෝජිතයමෙන් මොහුත් නැවත පැමිණියේ නැහැ. පසුව අනාවරණය වුණේ ඔහු 1980 වසරේදී අනතුරකින් මියගොස් ඇති බවට පැරණි වාර්තා හමු වූ බවයි. ඒ අනුව ඔහු 2009 සිට 1980 දක්වා අතීතයට ගොස් තිබෙනවා. නැවතත් ජුනි 13 වෙනිදා එවන පරීක්ෂණයක් පවත්වනවා. නමුත් මෙවර එයට මුහුණ දුන් නියෝජිතයා නැවතත් දුම්රියෙන් ආපසු පැමිණියා. සති දෙකකට පසු ජුනි 27 වෙනිදා පැමිණි SCP-052 දුම්රියෙන් ඔහු නැවතත් බැස තිබුණා. නමුත් ඔහුගේ දෑත් ශල්‍ය කර්මයකින් ඉවත් කර තිබුණා. ඒ වගේම ඔහුගේ සාක්කුවේ තවත් මිනිසුන් යවන්න එපා ලෙස සටහන් කළ කඩදාසියක් හමු වුණා. මේ නියෝජිතයා පවසා තිබුණේ SCP-052 දුම්රියට ගොඩ වූ මොහොතේ සිට නැවත සති දෙකකට පසු ඉන් බසින දක්වා ගත වූ කාලය තුල කිසිවක් ඔහුට මතකයේ නොමැති බවයි. ඒ වගේම තමාගේ දෑත් අහිමි වූ ආකාරයත් ඔහුට මතකයේ තිබුණේ නැහැ. මේ සිදුවීමෙන් පසුව SCP-052 පරීක්ෂණ කටයුතු වෙනුවෙන් SCP පදනමේ නියෝජිතයන් යොදා ගැනීම නවතා දමුණා. ඒ වෙනුවෙන් ඔවුන් යොදාගත්තේ මරණ දඬුවම නියම වී සිටි D ක්ලාස් සිරකරුවන්. ඒ අනුව මේ සිරකරුවන් SCP-052 හරහා අතීතයට හෝ අනාගතයට යවන්න SCP පදනම කටයුතු කළා. පෙර අපි කතා කළ නියෝජිතයා හා තවත් ඉතාමත් සුළු පිරිසක් තමයි SCP-052 හරහා නැවත පැමිණ සුවය ලැබුවේ. එවැගේම 2012 වසරේ ජුනි 14 වෙනිදා SCP-052 දුම්රියට ඇතුළු වුණ කාන්තාවක් නැවත පැමිණ සුවය ලබා තිබුණේ 2008 වසරේ මාර්තු 8 වෙනිදා.
දෙදහස් දොළහ වසරේ රාත්‍රී නාට්‍යයක් නරඹා පැමිණීමේදී අහඹු ලෙස SCP-052 දුම්රියට ගොඩ වුණ මේ කාන්තාව වසර 4ක් අතීතයට ගමන් කර තිබුණා. ඇයව සොයාගත්තේ 2008 වසරේ නිසාත් ඒ වන විට ඇය ඇගේ නිවසේ රැඳී සිටීම නිසාත් සිදුවන අනවශ්‍ය බලපෑම වළක්වා ගැනීමේ අරමුණින් SCP නිලධාරීන් ඇයව 2012 වෙනතෙක් සයිට් 21 වල රඳවා තබාගෙන සිටියා. ඒ වගේම 1976 වසරේදී SCP-052 දුම්රියට ගොඩනැගි පුද්ගලයෙකු 2008 වසරේදී දුම්රියෙන් බැස තිබුණා. ඔහුට කිසිම ශාරීරික ආපදාවක් සිදුව නොතිබුණත් මනෝවෛද්‍යවරුන් නිර්දේශ කළේ ඔහු තරණය කළ කාලය වසර 32ක් පමණ දිගු කාලයක් නිසා ඔහුව දින නියමයක් නොමැතිව සයිට් 21 හි රඳවා තබා ගන්නා ලෙසයි. ඒ වගේම 2124 වසරේ දෙසැම්බර් මාසයේදී SCP-052 දුම්රියට ගොඩ වූ SCP-19 ලෙවල් 4 අධීක්ෂණ නිලධාරියෙක් 2010 වසරේදී SCP-052 දුම්රියෙන් බැසවිත් තිබුණා. නමුත් ඔහුටත් දුම්රිය තුල සිදු වූ කිසිවක් මතකයේ තිබුණේ නැහැ. ඒ නිසාම SCP-19 තීරණය කළේ අනාගතයේ සිට පැමිණි SCP නියෝජිතයා සමාජයට මුදා නොහැර රඳවා තබා ගන්න. කොහොම වුණත් SCP-052 දුම්රිය නිව්යෝක් උමන් දුම්රිය පද්ධතියෙන් ඉවත් කරන්න හෝ SCP-052 දුම්රිය ගමන් කිරීම නවතා දමන්නට හැකියාවක් නැති නිසා එම දුම්රිය ස්ථානය දෙනසුරාදා රාත්‍රියේ 11 සිට ඉරිදා අලුයම 1 දක්වා මගී ජනතාවට తాවකාලිකව බසා දමනු ලබනවා. ඒ වගේම SCP-052 හරහා පැමිණෙන කුමන තරාතිරමක මිනිසෙකු වුණත් ඔවුන් වහාම SCP-19 සයිට් 21 වෙත රැගෙන යනවා. ඒ වගේම ඒට ඇතුළත මගීන්ට සිදුවෙන්නේ කුමක්දයි අදටත් සොයාගන්නට හැකියාවක් ලැබිලා නැහැ.